හයි කොහමද ඔයාලට? ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ තමයි වීඩියෝ එකක් අරගෙන ආවේ ඔයාලා වෙනුවෙන්. ඉතින් අද මම කියලා දෙන්න හදන්නේ මෙන්න මේ වගේ ෆ්‍රී සයිස් කියුලට් එකක් කොහොමද මහගන්නේ කියලා. ඉතින් අපි බලමු කොහොමද සරලව මේ වගේ කියුලට් එකක් ෆ්‍රී සයිස් කියුලට් එකක් මහගන්නේ කියලා. ඉතින් මේ පේන බඩු ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේ ෆ්‍රී සයිස් කියුලට් එක කපා ගන්න. ඉතින් අපි බලමු දැන් කොහොමද හරියටම මේ ෆ්‍රී සයිස් කියුලට් එක කපා ගන්න කියලා. ඒ වගේම මේ සඳහා ඉලාස්ටික් අවශ්‍ය වෙනවා. ඉතින් මම ඉලාස්ටික් දිග විදිහට අරගත්තේ අඟල් 24යි. ඉතින් ඔයාලට අඟල් 24ක්, 25ක්, 26ක් වගේ කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඉතින් මම කියන්නම් මුලින්ම මම මේ ෆ්‍රී සයිස් කියුලට් එක කපා ගන්න මේ රෙද්ද ගත්තු දිග පළල ප්‍රමාණයන්. ඉතින් මම ගත්තේ පළල මේ 60 පළල විස්කෝස් මැටීරියල් එකෙන් තමයි අරගත්තේ. ඉතින් මෙහි පළල 60ක් වෙනවා. උස මම අරගත්තේ අඟල් 22යි. ඉතින් අපි දැන් කරන්න ඕනේ මෙන්න මේ විදිහට රෙද්ද කණ පිටපැත්තෙන් බලවට දෙක එක පැත්තකට එන්න රෙද්ද අපිට පුළුවන් දෙකට නවා ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් නැවතත් දෙකට නවා ගන්න. හරි, අපි රෙද්ද නවාගෙන ඉවරයි. මේ පැත්තේ බලවාටි දෙක සහ නැම් පැත්තක් තියෙනවා. මේ පැත්තේ නැම්ම පැත්ත පමණයි තියෙන්නේ. මන් දැන් මෙන්න මේ විදිහට ඉහළින් රේඛාවක් ඇඳගත්ත රෙද්ද ඇද ඉවත් වීම සඳහා. ඉතින් ඔයාලත් මේ විදිහට රෙද්ද ඇද ඉවත් වීම සඳහා රේඛාවක් ඉහළ කෙළවරින් ඇඳ ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන ඒ ඇද ඉවත් වීම සඳහා ඇඳපු රේඛාවෙන් දැන් පහළට අඟල් දෙකක් මේ විදිහට ලකුණු කරලා ඒ හරහත් මෙන්න මේ විදිහට අපිට පුළුවන් රේඛාවක් ඇඳ ගන්න. මේ බලන්න මම ඒ රේඛාව ඇඳ ගත්තා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙතන ඉඳන් මේ පැත්තට අඟල් 3ක් ලකුණු කරන්න. ඉතින් 3ක් ලකුණු කරලා මෙන්න මේ විදිහට මම මාක් එකක් දාගත්තා. දැන් අපි කරූස විදිහට මෙන්න මෙතන ඉඳන් මෙතනට අඟල් 11ක් ලකුණු කරගමු. ඊට පස්සේ එතන ඉඳන් අපිට පුළුවන් මෙන්න මේ විදිහට හරහටත් රේඛාවක් ලකුණු කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන සිට මෙන්න මේ විදිහට අඟල් එකහමාරක් මෙන්න මේ විදිහට ලකුණු කරලා මෙන්න මේ විදිහට කරු හැඩයක් ඇඳ ගන්න. මේ විදිහට අපි අපේ කරු හැඩය ඇඳ ගන්නවා. දැන් අපිට පුළුවන් මෙන්න මේ අග මෙන්න මෙතන ඉඳන් ඇතුළට අඟල් දෙකක් ලකුණු කරන්න. මෙන්න මේ විදිහට අඟල් දෙක එන්නේ මෙතෙන්ට. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේ කරුව ගාවෙන් ඉඳන් මේ දක්වා රේඛාවක් ඇඳ ගන්න. ඔයාලා රූලර් එක පාවිච්චි කරලා ඇඳ ගන්න මෙන්න මේ විදිහට. දැන් සියලු රේඛා ලකුණු කරගෙන ඉවරයි. අපි අපේ ෆ්‍රී සයිස් කියුලට් එක කපා ගන්න විදිහ බලමු. මුලින්ම මෙන්න මේ විදිහට අපිට පුළුවන් මෙතනින් කරුව දක්වා කපා ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනින් මේ කරු හැඩය කපලා මෙහෙම ඉහළ කෙළවර දක්වාම මෙන්න මේ විදිහට කපා ගන්න. හරි, අපි දැන් කපාගෙන ඉවරයි. අපිට දැන් කොටස් දෙකක් ලැබෙනවා. මෙන්න මේ විදිහට කොටස් දෙකක් තමයි ලැබෙන්නේ. ඉතින් දැන් අපිට පුළුවන් මේ විදිහට කොටස් දෙක ඇතුළට හොඳ පිටට හොඳ පිට තියලා මෙන්න මේ විදිහට තියලා මේ තියෙන්නේ අපි කපාගත්තු කරුව හැඩය. ඉතින් මේ කොටස් දෙකේම මේ විදිහට කරු හැඩ දෙක දෙපැත්තට එනවා. එතකොට අපිට පුළුවන් මේ එක පැත්තක් මේ විදිහට ඇතුළට හොඳ පිටට හොඳ පිට තියලා මේ මෙන්න මෙතන ඉඳන් මේ කරුව දක්වා අපිට මේ පැත්ත
ඕවලොක් කරගන්න පුළුවන්. ඉතින් මේ පැත්තත් අපිට මේ විදිහට කරු හැඩය දක්වා මේ විදිහට ඕවලොක් කරගන්න පුළුවන්. අපි දැන් එහෙම කරගමු. මේ බලන්න කරුව දක්වා ඕවලොක් කරගත්තා. මේ පැත්තත් මේ විදිහට කරුව දක්වා ඕලොක් කරගත්තා. ඉතින් ඔයාලා මේවා නෝමල් මැෂින් එකෙත් මහගන්න. හරි, දැන් අපිට තියෙන්නේ මෙන්න මෙතන හරි මැදින් අල්ලලා අපිට පුළුවන් මෙන්න මේ විදිහට හරව ගන්න. එතකොට අපි මේ ඕවලොක් කරපු මූට්ටු දෙක මේ විදිහට මෙන්න මේ විදිහට එන්න තමයි අපි ඒ දේ කරන්න ඕනේ. හරි, ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන කරුව ගාව මසා ගන්න. මේ මූට්ටු දෙක මේ විදිහට කකුල ළඟ මූට්ටු දෙක මේ විදිහට එකට තියලා එක මත එක තියලා පුළුවන් ඔයාලට මෙන්න මේ හැඩය මේ විදිහට මහ ගන්න. මේ බලන්න කරුව හැඩයත් මෙන්න මේ විදිහට මම ඕලොක් කරලා නෝමල් මැෂින් එකෙත් මහලා හදාගත්තා. ඉතින් දැන් අපිට තියෙන්නේ මේ විදිහට ඉන කොටස අපිට පුළුවන් මෙන්න මේ විදිහට වටටම මහ ගන්න. මහලා පොඩි සිදුරක් ඉතුරු කරගන්න පුළුවන් අපිට ඉලාස්ට්‍රිය ඇතුළත් කර ගැනීම සඳහා. දැන් අපි කිව්ලට් එකට මෙන්න මේ විදිහට ඉලාස්ට්‍රිය ඇතුළත් කරගමු. දැන් අපිට පුළුවන් ඉලාස්ට්‍රිය ඇතුළත් කරගන්න. අපි ඉතුරු කරපු මෙන්න මේ සිදුර අපිට පුළුවන් මෙතනින් මසා ගන්න. දැන් අපිට කරන්න තියෙන්නේ ඉලාස්ට්‍රිය උඩින් මැස්මක් ගසාගෙන යන්න. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මේ ඉලාස්ට්‍රිය උඩින් මැස්මක් ගසාගෙන යන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ කිව්ලට් එකේ යට වාටිය කොටස යටින් හීනියට දෙවරක් නවලා වටටම මසාගෙන යන්න. ඉතින් ඒ වගේ කකුල් දෙකම අපි ඒ විදිහට හීනියට වාටිය නවලා මහගමු. ඉතින් ඔයාලත් මේ වගේ කිව්ලට්ස් මහලා ෆ්‍රී සයිස් කිව්ලට් මහලා බිස්නස් එකක් කරන්න අයිඩියා කරගෙන ඉන්නවා නම් ඉතින් මම මේ කියලා දීපු මිනි වලට ඔයාලට කරන්න පුළුවන්. ඉතින් එහෙමනම් අදට වීඩියෝ එක අවසානයි. ඔයාලා හැම කෙනෙක්ටම සුබ දවසක්.